ජනාධිපතිවරයා ලෙස 2019 නොවැම්බර් මාසේ ජනතාව මාව පත් කරගත්තේ රටේ අනාගතය පිළිබඳ විශාල බලාපොරොත්තු තබාගෙනයි. මොනතරම් බරපතල ප්‍රශ්න මැද්දේ වුණත් ඒ බලාපොරොත්තු ඉටු කරන්නට මම බැඳී සිටිනවා. කිසි දිනක අවසන් කළ නොහැකියි කී එල්ටීටී ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ වගකීම අපි එදා බාරගත්තා වගේම රට මුහුණ දී තිබෙන ගැටලු වලින් මුදාගෙන ජනතාවට සෞභාග්‍ය උදා කිරීමේ අරමුණ වෙනුවෙන් මම කැප වෙනවා. මම හැම විටම ක්‍රියා කරන්නේ සැලසුමකට අනුවයි. අනාගතය සැලසුම් කරන විට අපි අතීතය අමතක නොකළ යුතු අතර වර්තමානය හොඳින් විමසා වටහා ගත යුතුයි. 2019 ජනාධිපතිවරණයේදී මට ඡන්දය දුන් 69 ලක්ෂයකට අධික ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම වූයේ ජාතික ආරක්ෂාව තහවුරු කොට රට ස්ථාවර කිරීමයි. එදා මේ රටේ ජනතාව ආගමික ව්‍යාප්තවාදය ගැන දැඩි බියකින් සිටියා. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග අපේ රටේ ආරක්ෂක යාන්ත්‍රණය බොහෝ සෙයින් දුර්වල වී ඇති බව ජනතාවට වැටහී තිබුණා. පසුගිය රජය විසින්ගත් වැරදි තීන්දු රාශියක් නිසා අපේ බුද්ධි අංශ දුර්වල වුණා. අපේ ආරක්ෂක අංශ ජාත්‍යන්තරය හමුවේ අභියෝගයට හා අපකීර්තියට ලක් වුණා. අපේ සිද්ධස්ථාන බලහත්කාරයෙන් අල්ලා ගනු ලැබුවා. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ප්‍රසිද්ධියේ විනාශ කරන තත්ත්වයක් ඇති වුණා. 2009දී අපි අවසන් කළ ත්‍රස්තවාදය වඩාත් භයානක මුහුණුවරකින් යලි මතුවී තිබුණා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි මේ වන විට විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන වගකිවේ යුතු තනතුරුවලට සුදුසුම නිලධාරීන් පත්කරනු ලැබුවා. විවිධ හිරිහැර නිසා කඩා වැටී තිබුණ ආරක්ෂක අංශවල මානසිකත්වය අපි යළි ශක්තිමත් කොට තිබෙන. එදා දුර්වලව තිබූ බුද්ධි අංශ යළි ප්‍රතිසංවිධානය කොට තිබෙන. පසුගිය ආණ්ඩුව කාලේ අමතක කොට තිබූ ආරක්ෂක සැලැස්මවල් අපි යළි ක්‍රියාත්මක කොට තිබෙනවා. රටට විශාල වුවදුරක් බවට පත්වමින් තිබූ පාතාලය අපි සාර්ථකව පාලනය කළා. එක්වරම විසඳන්නට අපහසු වුණත් මත්ද්‍රව්‍ය වුවදුරත් බොහෝ දුරට පාලනය කරමින් තිබෙනවා. මේ වුවදුර සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. අපේ කම, අපේ සංස්කෘතිය, ජාතිකත්වය ගැන කතා කිරීම අපහාසයට, උපහාසයට ලක්වීමට හේතුවක් වූ යුගයක් අපි පසු කළා. අපි ඒ තත්ත්වය වෙනස් කළා. සෑම ජාතිකයෙකුටම, සෑම ආගමිකයෙකුටම තම අනන්‍යතාවය රැකගෙන අනෙකෙකුට හිරිහැරයක් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි සාමකාමී පරිසරයක් මේ ටික කාලයක් තුළදී අප ගොඩනැගුවා. පසුගිය කාලේ තර්ජනයට ලක්වී තිබූ මුහුදු විහාරය, කූරගල්, දීගවාපිය වැනි සංස්කෘතික හා ආගමික උරුමයන් අපි ආරක්ෂා කොට තිබෙනවා.
අද මේ රටේ ජනතාවට තවදුරටත් රටේ ඒකීය භාවය ගැන බියවීමට හේතුවක් නැහැ. අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන්නට මේ රජය කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව මගේ රජය තහවුරු කොට තිබෙනවා. Breaking.lk.